මෑණිය මාස් මාංශ අනුභවය සම්බන්ධයෙන් අපේ ගොඩාක් අය විවාද කරනවා බුදුරජාණන් වහන්සේ පවා මාස් මාංශ අනුභව කරා කියලා. මේ ළඟදි දවසක මම අන්තර්ජාලයේ දැක්කා ස්වාමින්වහන්සේ නමක් කියනවා ආමගන්ධ සූත්‍රයේ පැහැදිලිව සඳහන් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ මස් මාංශ අනුභව කරා කියලා. ස්වාමින්වහන්සේට පුළුවන් නම් ඒ මස් මාංශ ආමගන්ධ සූත්‍රය කියලා ආමගන්ධ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රේ ආම කියන්නේ මේ ආහාර වලට, ගන්ධ කියන්නේ ওই මස් මාළු වල තියෙන ගඳට ආමගන්ධ. මේ බුදුහාමුදුරුවෝ පිඬුසිඟා වඩිනකොට බොහෝ දෙනෙක් එදා හිටිය මස්මාළු මස්මැරුව වැද්දෝ ඒ ගෝත්‍රිකයෝ බොහෝ දෙනෙක් මස්මාළු බුදුහාමුදුරන්ට පූජා කළා. ඒක බුදුහාමුදුරුවෝ පැහැදිලිව පිරිසිදු සිතින් පිළිගත්තා. හැබැයි කොයි වෙලාවකවත් බුදුහාමුදුරුවෝ වැළඳුවා කියලා නැහැ. දැන් බුදුහාමුදුරුවන්ට දැන් අපි හිටමු බුදුහාමුදුරුවෝ පිණ්ඩපාතේ යනකොට ඒ මස් මරණ බැදි ගෝත්‍රික ඒ ගෙවල් එක්ක කැලෑ ඉන්නේ නැහැ. මස් මරණ මිනිස්සු එකම මාළුවයි වෙන්නේ, මස් වෙන්න පුළුවන් මාළු වෙන්න පුළුවන්. එතකොට ඒ දේ බුදුහාමුදුරුවන්ට පූජා කරන්න පිළිගන්නන්න ආවහම බුදුහාමුදුරුවෝ ප්‍රතික්ෂේප කරන්න නැහැ, මං ඌව ගන්න නැහැ, මට එපා ඌවා කියලා කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ ඒවා අර සදහැටියන්ට පිළිගන්නලා ඒ අයටත් පිනක් කරගන්න ඒක ඉවසිවා. ඉවසලා පාත්‍රයට බෙදුවා. හැබැයි පාත්‍රය නිසා වළඳ කිව්වේ පාත්‍රයේ පැත්තකට දාලා ඒවා කොයි වෙලාවකවත් වැළඳුවේ නැහැ. මේක නිසා මේක තමයි මේ ප්‍රශ්නෙකට ආවේ. බුදුහාමුදුරන්ට මස්මාළු පිළිගන්නවා, බාරගත්තා. ඒ දෙකම කළා. හැබැයි වැළඳුවා කියලා කිසිම තැනක කිසිම සූත්‍රයක නැහැ. ඒක නිසා මේ දෙක පටලවා ගත්ත මිනිස්සු තමයි අර දැනම අර ලාභයටත් වාසියටත් ලේසියටත් පහසුවටත් මස්මාළු කන මිනිස්සු පිටසක් අද හැදිලා තියෙනවා. අසපුවල කොහෙද අසපුවල? ඔය 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 සූත්‍ර දෙකක් අරගෙන බුදුහාමුදුරන් මස්මාළු පිළිගන්නවා, බුදුහාමුදුරු පිළිගත්තා. ඒක තමයි මතු කරලා අරගෙන. නමුත් ඒගොල්ලෝ දන්නේ මේ මස් රස තෘෂ්ණාවක්, රස ආසාවක්, රස කෑදරකමක්, රස මජ්ජරිකමක් තියෙනවා නම් එතෙන්දිම තණ්හාව, ආසාව, ප්‍රාණඝාතය, පස් පවුම, රස අකුසලයම සිද්ධ වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒක නිසා ඕවා අර වාසියටත් ලේසියටත් පහසුවටත් දැන දැන හෝනු දැන හෝ ඕවාගේ වැරදි කරන මිනිස්සු අද අසපුවල බහුලයි. අසුපුකාරයෝ සියලු දෙනා මස් මාළු කරා. හැබැයි දැන් වෙලා තියෙන්නේ මොකද? අසුපුකාරයන්ට දැයක ආපහු ගිහිල්ලා ආපහු පටිසන් දීලා. ස්වාමීන් වහන්සේ, මගේ ඊළඟ ප්‍රශ්නය අර පෙර මහත්මේ කහපු මේ කිරි නිෂ්පාදන පරිභෝජනය සම්බන්ධයෙන්. පැරණි කාලයේ පාරම්පරික විදිහට කිරි නිෂ්පාදන හදපු වෙලාවේ එතකොට අපි දන්නවා පැටියට හෝ හරකට විශේෂ අපහසුතාවයක් නැතුව තමයි අපි කිරි ලබා ගත්තේ කියලා. දැන් මේ මහා පරිමාණ ඔව් දැන් එතකොට ඉතින් අලුත් නවීන ක්‍රමයේ ඒවා වෙනස් කරගෙන තියෙනවා. නමුත් කොහොම හරි පැටියට අවශ්‍ය ප්‍රමාණයත් ලැබෙනවා. ලැබෙනවා නම් ඒ ඇති. එහෙමවත් හම්බෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා. එහෙම නම් ඉතින් පැටියට කොහොම හරි පැටිය වේමුණාට පැටියව හදාගන්න එපා. පැටියව සමහර වෙලාවට ස්වාමීන් වහන්සේ හදාගන්නෙත් නැහැ. ඒවා එහෙමනම් වැරදි. ඒවනම් එහෙමනම් චේතනාව වැරදි. ඒ මිනිසුන්ට වැඩිගල් ඒවා පල විපාක දෙන්නේ නැහැ. එතකොට ස්වාමීන් වහන්සේ ඒ විදිහට ලබාගත්ත ඒවා ඇටියට ලබාගත්ත නම් වැරදි. එහෙම ලබාගත්ත නම් වැරදි. ඒවා තියෙනවා යම් අඩුවක් ප්‍රශ්නයක්. ඔබ වහන්සේට දීර්ඝායු වේවා.